कथा करे बलप्रोत नोनु वासनावन दिपा मुलटन पेमिनी वासनावंत मिनिशुंड हादिने गेनाय अंक एक कल्लंगुर कंटेनर किन मत उनु रन काश्य सुतुना क्रेडिट परिशील के हुट कल्लंगुर बाजने के तिवी रन काश्य सुतुना खामुना में कल्लंगुर कंटेनर वलिन ओ टोन हतर का अंगुरु मीट पेरातो एकुनाती बुनातन एवन विट ओहुट में रन काश्य हमुने नहें तमागे निवस अलुत्तडियावेन पशुव हदिसिये මේ කන්ටේනර් ඇතුළත තිබී රන්කාසි සොයා ගැනීමට ඔහුට හැකි වුණා. නමුත් හදිසියේ හෝ මේ රන්කාසි ඔහු ගල් අඟුරු අලෙවි කරන අවස්ථාවේ හමු වා නම් ප්‍රංශ නීතියට අනුව මේ රන්කාසි දෙකට බෙදීමටත් සිදු වෙනවා. අංග දෙක මිතුරිය වෙනුවෙන්ගත් උපන් දින තෑග්ග 1992 වසරේදී ටෙරි හෝර්ටන් කැලිෆෝනියාවේ සාප්පුවක් වෙත ගියේ තම මිතුරිය වෙනුවෙන් උපන්දින තෑග්ගක් මිලදී ගැනීමටයි. මිතුරිය වෙනුවෙන් මිලට ගන්නී කුමක් දැයි සොයමින් යන ටෙරීගේ නැත ගැටුනේ සිතුවම. ඇය ඩොලර් 5ක් දී මේ සිතුව මිලදී ගත්තාය. එහෙත් මේ සිතුව තෑගි කිරීමට පෙර ආතුව ඇයට සිතුනේ මිතුරියගේ කාමරයේ මේ සිතුවම තබා ගැනීමට ඉඩවපසරිය ප්‍රමාණවත් නොවන නිසා ඇය වෙතම සිතුවම රඳවා ගැනීමටයි. වසර කිහිපයක් මේ සිතුවම තමා වෙත තබාගෙන සිටි ටෙරි අවසානයේදී ඒ විකීමට තීරණය කළාය. එහිදී ඇගේ චිත්‍ර ගුරුතුමිය කියා සිටියේ මේ සිතුවම ජැක්සන් පොලොග්ගේ ඉතා විශිෂ්ට සිතුවමක් බවයි. ඇය මේ සිතුවම විශේෂඥයෙකු ලවා පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ජැක්සන්ගේ ඇඟිලි සලකුණක් කැන්වසේ මත ඇති බවයි. සිතුවම් එකතු කරන්නකු විසින් මේ සිතුවම ඩොලර් මිලියන 2ක මුදලකට ඉල්ලා සිටියත් ටෙරි ඒ අලෙවි කළේ නැත. ඇගේ ලාංසුව ඩොලර් මිලියන 50ක් වන අතර තවමත් චිත්‍ර ඇසතුව තිබෙනවා. අංක 3 නිදහස් කිවිසුම සිතුවම ඇතුලේ එක්තරා පුද්ගලයෙක් පෙන්සිල්වේනියාවේ ඇඩම්ස් ටවුන් ප්‍රදේශයේ වෙළඳසැලකින් ඩොලර් 4ක මුදලක් ගෙවා සිතුවමක් මිලට ගත්තා. 1989 වසරේදී ඔහු මෙම සිතුවම රාමු කිරීමට සිතා ඒ කැන්වස් රෙද්ද ඉවත් කරන විට ඒ ඇතුළත විශාල කඩදාසි තොගයක් දුටුවා. මේ කඩදාසි එකින් එක පරීක්ෂා කර බලන විට ඔහු දුටුවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් ගිවිසුමේ මුල් පිටපතක්ද ඒ අතර තිබෙන බවයි. ඔහු මේ බැව් සොබෙහි පොත් සහ අත්පිටපත් පිළිබඳ දෙපාර්තමේන්තුවේ සංරක්ෂක ඩේවිඩ් එන් රෙන්ටින් වෙත දැනුම් දුන්නා. මේ ගැන තමාගේ නම ප්‍රසිද්ධ කරනවාට සිතුවමේ අයිතිකරු කැමති වුණේ නැහැ. සොබෙහි පැවති වෙන්දේසියකදී මෙම අත්පිටපත ඩොලර් 24,20,000කට අලෙවි වුණා. හැබැයි හදිසියේවත් ඇඩමිස් ටවුන් වෙළඳසැලේ අයිතිකරු මේ ගැන දැන සිටියාම එදා මේ සිතුවම අලෙවි කරන එකකුත් නැහැ. අංක 4 නිවස අලුත්ඩියා කරද්දී පෑදුණු වාසනාව. නිවසක් අලුත්ඩියා කරද්දී අවුල් ජාලයක් ඇති වෙනවා. ලට්ට ලොට්ට හැමතැනම. ඒත් මේ රටාව හැමතැනම සාධාරණ නැහැ. 2006 වසරේදී ක්ලිවිලන් හි එක්තරා නිවසක් අලුත්ඩියා කරද්දී එහි අයිතිකාරිය වූ අමන්ඩා රීස් එහි කොන්ත්‍රාත් කටයුතු බොබී කිස්ට බාර දුන්නා. ඔහු මේ නිවසේ කටයුතු කරගෙන යද්දී බිත්තියක් තුල තිබුණ කොළ පැහැති ලෝහ පෙට්ටි දෙකක් හඳුනාගත්තා. ඒවා ඇතුළත ලියුම් රාශියක් තිබුණු අතර ඒවා 1920 ගණන් වලට අයත් දුර්ලභ බිල්පත්ද තිබුණා. මේ බිල්පත්වල වටිනාකම ඩොලර් 180,000. අංක 5 මිතුරාගේ මිටි සොයද්දී ලැබුණු නිදානය. එරික් ලෝස් විශ්‍රාමික උපාධිධාරියෙක්. එක් දිනක් ඔහු එංගලන්තයේ සපයෙහි කෙත්තායක් ස්කෑන් කරද්දී ඔහුගේ මිතුරාගේ මිටි අතුරුදහන් වුණා. එරික් මිතුරා සමග මිටි සොයද්දී බ්‍රිතාන්‍යයේ විශාලම රන් හැඹිලියක් සොයා ගැනීමට හැකි වුණා. ඔහු මේ බව පළත් පාලන ආයතනයට දැනුම් දුන්නා. මේ නිදානයේ කාසි මුදු වලලු ආදී විශ්මය ඇති කරන රන් ආභරණ රාශියක් තිබුණා. භාණ්ඩ ප්‍රමාණය
14000කට අධික වුණු අතර වටිනාකම 1993 වසර වෙන විට ඩොලර් මිලියන 1.75ක් වුණා. අද මෙහි වටිනාකම ඩොලර් මිලියන 2.66ක් පමණ වෙනවා. නිධානය සොයාගත් එරික්ට මේ මුදල ගෙවා නිධානය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබුවා. අංක 6 මැටි වලින් මතුණු වාසනාව 1949 වසරේ බල්ගේරියාවේ පැනිගියුරුස් නගරයේදී ඩිකෝ සහෝදරයන් මැටි වලක වැඩ කරමින් සිටියේදී ඔවුන්ට අසාමාන්‍ය නිධානයක් හමු වුණා. මෙහි පිඟානක් එම්පරෝවක් සහ රයිටන් 7ක් විය. මේ සියල්ල කැරට් 24 රත්තරන් වලින් සාදා තිබුණු අතර මුළු බර කිලෝග්‍රෑම් 6.6164ක් වේ. මේ නිධානය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ ත්‍රේෂියානු පාලකයෙකුට හෝ ධනවත් පුද්ගලයෙකුට අයත් බැව් පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබෙනවා. මේ භාණ්ඩ ඉතා දුර්ලභ නිසා බල්ගේරියානු ජාතික බැංකුවේ සුරක්ෂිතාගාරයේ තබා තිබෙනවා. අංක 7 දුර්ලභ බේස්බෝල් පත්‍රිකා 2011 වසරේ කාල් ක්‍රිස්නාන්ට ඉතා දුර්ලභ බේස්බෝල් පත්‍රිකා කීපයක් හමු වුණා. මේවා 1940 වසරේ අභාවක් ප්‍රාප්ත වූ කාල් ගේසියා වූ කාල් හච්ච අයත් පත්‍රිකා 800ක් හමු වුණා. තවදුරටත් නිවසේ වූ අට්ටාලේ පිරිසිදු කරන විට ලී බෝනිකේ හමු වුණා. ඒ ඇතුළතත් තවත් පත්‍රිකා තිබුණා. මෙම එකතුව විශේෂඥයන් විසින් විස්තර කරන්නේ ක්‍රීඩාපත් එකතු කිරීමේ ඉතිහාසයේ විශාලතම හා විශ්වජනක සොයා ගැනීමක් විදිහටයි. 2011 වසරේ බැල්ටිමෝරේ පැවති ජාතික ක්‍රීඩා එකතු කරන්නන්ගේ සම්මේලනයේදී මෙම පත්‍රිකාවලින් කොටසක් විකිණීමට පවුලේ අය තීරණය කරනු ලැබුවා. මෙම පත්‍රිකාවන්ගේ වටිනාකම ඩොලර් මිලියන 2.3 අතර වටිනාකමක් ඇති බැව් කාල්ගේ විශ්වාසයයි. අංක 8 ලෝහ පෙට්ටිය තවමත් අභිරහසක්. ලෝහ හඳුනා ගැනීමට ලෝකේ පුරා ඇත්තේ විශාල උද්‍යෝගයක්. නමුත් ඇතැම් අයට මෙය විනෝදාංශයක්. නෙදර්ලන්තවැසියන් දේශීය වනාන්තරවල ඔවුන්ගේ ලෝහ ආයුධ සමග ගැවසෙන අතර ඔවුන්ගේ සොයා ගැනීම් YouTube නාලිකා ඔස්සේ උඩුගත කරනු ලැබේ. ඔවුන්ගේ හඳුනා ගැනීම් අතර වඩා සුවිශේෂ වී තිබෙන්නේ වනාන්තරයක් මැද තිබී හමු වූ ලී පෙට්ටියක්. තවමත් මේ ලී පෙට්ටිය විවෘත නොකළ නිසා තවමත් මෙය අභිරහසක්. අංක 9 සිදුරු වැසූ සිතුවම ගැන වාසනාව. ඉන්දියානා නගරයේ නිවසක බිත්තියේ සිදුරු වසා තිබුණේ එම සිතුවමෙන්. එක් දිනක් නිවසේ හිමිකරු පෝරු ක්‍රීඩාවක් කරද්දී මේ සිතුවමේ වටිනාකම ගැන යම් හැඟීමක් ඇති වුණා. මේ සිතුවම රත්රන් වෙල්වට් රෙද්දක් මත අඳින ලද මාටින් ජොන්සන් හීඩ්ගේ 3 වන වටිනා සිතුවම වූ අතර ඒ නම් කර තිබුණේ මැක්කෝලියාස් නමින්. 1999 වසරේ හුස්ටන් කලා කෞතුකාගාරයේ විශේෂඥයන් විසින් මෙහි මූලාරම්භය සනාථ කරමින් අයිතිකරුට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 1.25 මිලක් ලබා දෙන ලදී. සිතුවම ඒ වන විටත් පැවතියේ මුල් රාමුවේ මෙන්ම ඉතා හොඳ තත්ත්වයකත් තිබුණා. අංක 10 සුපර්මෑන්ගේ පළමු සංස්කරණය හමු වෙලා. සුපර්මෑන්ගේ පළමු සංස්කරණය වන ඇක්ෂන් කොමික් කෘතියට දැන් වසර 75ක් පමණ වෙනවා. 2013 වසරේ ඩේවිඩ් ගොන්සාලෙස් කොන්ත්‍රාත්කරු විසින් නිවසක් අලුත්වැඩියා කරද්දී පැරණි පුවත්පතක් අතර තිබී ඇක්ෂන් කොමික් පොත සොයා ගත්තා. සති කිහිපයකට පසුව ඔහු මේ පොත ඩොලර් 1,75,000කට අලෙවි කරනු ලැබුවා. නමුත් ඔහුට මෙහිදී යම් අලාභයක් සිදු වී තිබෙනවා. ගොන්සාලෙස් විසින් ඇක්ෂන් කොමික් කෘතියේ තිබූ විකට චිත්‍රයේ පිටුපස කවරේ ඉරා දැමූ නිසා මුළු මිලියන ඩොලර් 50,000ක් පමණ අඩු වුණා.